අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වර්තාකරණයේ අංක 1 සියත උදැසන ප්‍රවෘත්ති විකාශය සමගින් මම විෂ්මි නිමිෂිකා මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත පොලු තිබ්බ බදු පාර්ලිමේන්තු වහලෙත් හිලක් සියබලා පිටිය කියයි දරුවන් අතර ඉහළ යන රෝග වැඩිහිටියන්ටත් අනතුරු ඇඟවීම් සාමාන්‍ය පෙළ විභාගය අද ආරම්භ වෙනවා. ඒ දිවයිනපුර මධ්‍යස්ථාන 3527කදී විභාගය ලබන 15 වෙනිදා දක්වා පැවැත්වෙනවා. අයිදුම් කරුවන් 452,979 දෙනෙකු මෙවර විභාගය සඳහා පෙනී සිටින බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ. අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වනවා. එම විභාගය ලබන 15 වෙනිදා දක්වා පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. මෙවර විභාගය සඳහා ඇතුම් කරුවන් 452,979ක් පෙනී සිටීමට නියමිතයි. ඉන් 387,648ක් පාසල් ඇතුම් කරුවන් වන අතර 65,331ක් පෞද්ගලික ඇතුම් කරුවන් වෙනවා. සාමාන්‍ය පෙළ විභාගය මධ්‍යස්ථාන 3527කදී හා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 535කදී පැවැත්වෙන අතර විශේෂ විභාග මධ්‍යස්ථානද ක්‍රියාත්මක වනවා. විශේෂ අවශ්‍යතා ඇති දරුවන් 730ක් මෙවර විභාගයට මුහුණ දීමට නියමිතයි. ඔබේ ප්‍රවේශ පත්‍රය හැඳුනුම් පත්‍රය මගහැරින් නැතු අස්ථානගත වෙන්නේ නැතු ඒක බොහොම සුරක්ෂිතව තබා ගන්න. කල්ැතු විභාග මධ්‍යස්ථානට යන්න. කිසිම දරුවෙක් විභාග මධ්‍යස්ථාන ජංගම දුරකථනය ගෙනියෑම සම්පූර්ණයෙන් තහනම්. බ්ලූටූත් වැනි විද්‍යුත් පාංග, තාමත් පුංචි කැමරා, ඔබ ළඟ තියෙන ස්මාර්ට් වර්ගයේ අත්ඔල්ලෝසුවක් නම් ඒ කිසිම දෙයක් සම්පූර්ණයෙන්ම තහනම්. එවැනි දෙයක් විභාග මධ්‍යස්ථානයේ තුල භාවිත හෝ රැගෙන ගියොත් වසර 5ක විභාග තහනමකට ලක් වෙන වරදක්. ඍජුවම නිලධාරීන් 2000කට වැඩි සංඛ්‍යාවක් සම්බන්ධ වෙනවා මේ විභාග කටයුතු සඳහා. ඊට අමතරව ජංගම සංචාර, පාමුරු සංචාර මගින් මේ විභාග මධ්‍යස්ථානවට ආරක්ෂාව සඳහා කටයුතු කරන ලබන අපේ රථවාහන නිලධාරීන් අපි යොදවලා තියෙනවා මාර්ගවල කඩිනමින් විභාගය සඳහා ගමන් කරන්න අවශ්‍ය පාසු සලසා දෙන්න. මේ අතර නිරවුල් මනසකින් විභාගයට පෙනී සිටීමේ වැදගත්කම ගැන කියන මනෝවෛද්‍ය විශේෂඥ රූමි රූබන්. විභාගයට හොඳ ප්‍රතිඵල ලබා ගන්න ඕන නම් නිරවුල් මනසකින් විභාගයට මුහුණ දෙන්නත් ඕන. විභාගයට යන්න කලින් හොඳ නිින්දකුත් අවශ්‍යයි. අඩුම ගානේ පැය 5ක් 6ක්වත් තියෙන්න ඕන. හොඳට ප්‍රශ්න පත්‍රය කියවලා කලබල නැතුව උත්තර දුන්නොත් තමයි තමන් මෙතෙක් කල් ගත්ත දැනුම විභාග ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු ලියන්න ප්‍රයෝජනවත් කරගන්නට පුළුවන්. මෙතෙක් පාඩම් කරපු දේවල් වලින් උපරිම උත්සාහ ගන්න කියන ඒ සුභවාදී බලාපොරොත්තුව තමයි දෙමාපියන් දරුවන්ට දෙන්න ඕන. හොඳ මානසික තත්ත්වයකින්, සුභවාදී බලාපොරොත්තුවකින්, නිරවුල් මනසකින් සැහැල්ලුවෙන් හිට විභාගයට ගියොත් හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න එතරම් අපහසු වෙන්නේ නැහැ. රුපියල් බිලියන 1066ක පමණ හිඟබදු පවතින බව වාර්තා වෙනවා. 2009 සිට 2023 දක්වා ඇති හිඟබදු ප්‍රමාණය රුපියල් කෝටි 94,300ක් බව ක්‍රමසහ විධි පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වුණා. බදු ගෙවීම් පැහැර ඇති සංඛ්‍යාව 4479ක්. අදටත් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට බදු එකතු කිරීම අපහසු කාර්යයක් ලෙසයි පවතින්නේ. විශේෂයෙන් බදු අයකර ගැනීම සඳහා වන නීතිමය ක්‍රියාමාර්ගද ඉතා දීර්ඝකාලීන වනවා. මේ නිසා සමහර ආයතන සහ පුද්ගලයන් සැලසුම් සහගතව බදු ගෙවීම් පැහැර හරින බව තමයි ඇත්ත. ඒ අතර ප්‍රධාන තැනක් හිමිව ඇත්තේ මත්පැන් නිෂ්පාදකයින්ටයි. රජයට ඇති ප්‍රධාන ආදායම් මාර්ගය බදු මුදල් බව අවිවාදාත්මකයි. 2023 ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකා රේගුව සිය ඉහළම මාසික ආදායම වාර්තා කිරීමද කැපී පෙනෙනවා. ඒ රුපියල් බිලියන 122ක්. නමුත් රේගු බදු පැහැරහැරීමද අඛණ්ඩව සිදුවනවා. ඒ අතර රාජ්‍ය ආයතනද විශාල සංඛ්‍යාවක් වන බවයි වාර්තා වන්නේ. රේගු බදු පැහැරහැර ඇති රාජ්‍ය ආයතනවල ලැයිස්තුවක්ද වනවා. ජනාධිපති ලේකම් කාර්යාලය, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළුව රාජ්‍ය ආයතන 42ක් බදු පැහැරහැර ඇති ආයතනවලට ඇතුළත්. එසේම විදේශ රටවල සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ට විද්‍යුත් වාහන ගෙන්වීම සඳහා වූ අවසර දීමේ ක්‍රියාවලියේදී රේගු වැරදි කිහිපයක්ද වාර්තා වනවා. වාහනය ලියාපදිංචි කළ රට වෙනස් කිරීම, නිෂ්පාදනය කරන රට වෙනස් කිරීම, තුන්වන පාර්ශ්වයකට මාරු කිරීම, වසරකට වඩා පැරණි වාහන ආනයනය වැනි වැරදි රැසක් ඒ අතර වන බවයි ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභා වාර්තාවේ දැක්වෙන්නේ.
අබලන් වී ඇත්තේ පාර්ලිමේන්තු වහලේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. වසර 40ක් පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අබලන් වීම ගැන පුදුම විය යුතු නැති බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ. පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වසර 40ක් තිස්සේ ප්‍රතිසංස්කරණය කර නැති බව වාර්තා වනවා. ඒ හමුවේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ වහලයද මේ වන විට දිරාපත් වෙමින් නැති බවයි වාර්තා වන්නේ. පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ඇතැම් ස්ථාන කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට මේ වන විට අවධානය යොමු කර ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සේඹලාපිටිය පවසන්නේ. ගොඩනැගිල්ල අවුරුදු 40ක් පැරණිනේ යම් යම් නඩත්තු අවශ්‍යතාවෙන් තියෙනවා. ඒක පුදුබෙට කාරණාවක් නෙවෙයි. ටික අපි රජයේ අවධානය, පාර්ලිමේන්තු අවධානය මේ සම්පූර්ණ මේ ගැන යොමු වෙලා අවශ්‍ය පියවරක් තරම් තියෙන දැන් අපි ඉතා පැහැදිලි තීන්දුව කීපකට ආව මේ අලුත් වැඩියාව කරන්න. මේ ගත වෙච්ච අවුරුදු තුන පාර්ලිමේන්තුව ගැන නෙමෙයි ප්‍රශ්න තිබුණේ. පාර්ලිමේන්තුවේ ඇතුළ කඩාපැල්ලා මේක නඩත්තු කරන්න නෙමෙයි සූදානමින් හිටියේ. 2022 මැද වෙනකොට වර්තමාන නායකත්වය මේ රටේ වකීම් බාරගත්තේ නැත්නම් පාර්ලිමේන්තුවේ මේ වහලෙ තෙමෙන එක නෙමෙයි ප්‍රශ්නේ. පාර්ලිමේන්තුව මෙලහට අලු ගොඩක් වෙලා ඒක නවත්තලා අපි අවශ්‍ය වෙලාවට පාර්ලිමේන්තුවට අවශ්‍ය අලුත් වැඩියාවක් කරන්නත් මුදල් වෙන් කරා කියන එක තමයි මෙතන තියෙන වගකීම් පණිවිඩය. ජනාධිපතිතුමාගේ නියෝගය මත මේක රැක නොගත්තා නම් වහලේ නෙවෙයි අද ඔතන ගිහිල්ලා අලු ගොඩක් තමයි බලන්න වෙන්නේ. දරුවන් අතර බෝලවන රෝග වැඩි වී ඇති බව රිජ්වේ ආර්යා ළමාරෝහලේ විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ පවසනවා. මෙරටින් දිනකට පිළිකා රෝගින් 70 දෙනෙකු පමණ වාර්තා වන බවයි වෛද්‍යවරයා පවසන්නේ. මේ වන විට දිනකට පිළිකා මරණ 25ක් පමණ සිදුවන බව විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ පෙන්වා දෙනවා. අද වන විට අපේ රටේ දරුවන් මුහුණ පාලා තියෙන ප්‍රධානම සෞඛ්‍ය ගැටලුවක් තමයි බෝ නොවන රෝග කිව්වහම දියවැඩියාව, අධික රුධිර පීඩනය, අධික කොලෙස්ටරෝල් සහ පිළිකා වගේ රෝග තත්ත්වයන්. දරුවන් කෘතිම ආහාර පාන රටාවට යොමු වෙමින් ඒවට යොදන රසායනික ද්‍රව්‍යයන්, වර්ණකාරක, ඒ වගේම කල් තබා ගන්න කරන උපක්‍රම, මේ හේතු නිසා නොයෙකුත් විෂසහිත ද්‍රව්‍යයන් ශරීරගත වීම සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම මස් මාංශ ආහාරයට දැඩි ලෙස ඇබ්බැහි වීම නිසාත් මේ විවිධ හානිකර රසායනිකයන්, බැර ලෝහ වර්ග ශරීරගත වීමේ ප්‍රවණතාවය වැඩි වෙලා තියෙනවා. අපේ රටේ ගත්තාම අතීතයේදී ඉතාම ඉහළ ආයු කාලයක් තිබිලා තියෙනවා. අවුරුදු 100කට එහා ආයු කාලයක් තිබිලා තියෙනවා. ඒකට හේතුව තමයි අපේ පාරම්පරික ආහාර පාන රටාවක් තිබුණා, දේශීය ආහාර පාන තිබුණා. ඒ වගේම පුළුවන් තරම් මස් මාංශ සහ මත් පැන් සහ මත්ද්‍රව්‍ය අඩු ජීවන රටාවක් තිබුණා. මේ ජීවන රටාවෙන් බැහැරවීම තමයි මේ විදිහට රෝගවලට විශේෂයෙන්ම දරුවන් වගේම වැඩිහිටියන් පාත්‍ර වීමට ප්‍රධාන හේතුව. දැන් අපේ රටේ ගත්තොත් තියෙන දියවැඩියා රෝගී තත්ත්වය 25%ක් විතර තියෙනවා. පූර්ව දියවැඩියා තත්ත්වයේ ඔබ ගත්තාම 60%කට විතර දියවැඩියාව ඇතිවීමේ ප්‍රවණතාවය තියෙනවා. අධික රුධිර පීඩනය ගත්තොත් 25%ක් විතර, 4 දිනකින් එක්කෙනෙක්ට වගේ. පිළිකා තත්ත්වයේ ගත්තොත් එහෙම ඇත්තරම වැඩිහිටියන් දැන්ට තියෙන සංඛ්‍යා ලේඛන 90 දිනකට අලුතෙන් පිළිකා රෝගීන් 70%ක් විතර හම්බ වෙනවා. පිළිකා මරණ ගත්තොත් දවසකට 25%ක් විතර. ඒ කියන්නේ අවුරුද්දක් ගත්තොත් එහෙම අලුතෙන් පිළිකා රෝගීන් 25,000ක් විතර එකතු වෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජෛව ඉංජිනේරු විද්‍යා ඒකකය තුල ශල්‍ය සහ නිර්වින්දන උපකරණ රැසක් දිරාපත් වෙමින් පවතින බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසනවා. මේ පිළිබඳව ඉහළ නිලධාරින්ව දැනුවත් කළත් ඒ සඳහා තවමත් විසඳුමක් ලැබී නැති බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. ජෛව ඉංජිනේරු විද්‍යා ඒකකයේ හරහා රට ආනයනය කරපු ශල්‍ය වෛද්‍ය උපකරණ ගෙන්වීම සම්බන්ධ විශාල ප්‍රසම්පාදන වංචා සිදුවලා තිබුණාද කියන සැකය දැන් නිර්මාණය වෙනවා. ඒතර මේ වීඩියෝ දර්ශන වලට අනුව අපේ රටේ ජෛව විද්‍යා ඉංජිනේරු ඒකකයේ තුල රෝහල් වලට අවශ්‍ය කරන ප්‍රමාණය ඉක්මවා ශල්‍ය උපකරණ, නිර්වින්දන උපකරණ ඇතුළු විශාල උපකරණ ප්‍රමාණයක් තොග ගණන් පවතින බව තමයි නිරූපණය වෙන්නේ. ඒතර රෝහලකට අවශ්‍ය කරන්නේ එක එක්ස්රේ යන්ත්‍රයක් නම් එක්ස්රේ යන්ත්‍ර 10ක් ගෙනාවොත් අනිත් උපකරණ 9ම අවභාවිතා වෙනවා. රෝහලකට අවශ්‍ය කරන්නේ නිර්වින්දන උපකරණ 5ක් නම් නිර්වින්දන උපකරණ 50ක් ගෙනාවොත් අනිත් උපකරණ 45ම දිරාපත් වෙනවා, අවභාවිතා වෙනවා. මෙච්චර විශාල උපකරණ ප්‍රමාණයක් සීමාව ඉක්මවා ආනයනය කළේ කවුද, මේවා ගෙන්වන්න අනුමත කළේ කවුද, ගෙවීම් කළේ කවුද කියලා අනිවාර්යයෙන්ම විමර්ශන කළ යුතුයි. සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ලේකම්තුමාගේ වගකීම තමයි මේ විදිහට අවභාවිතා වන උපකරණ, දිරාපත් වන උපකරණ මේ ප්‍රසම්පාදනයේ සම්බන්ධව සියලු පැමිණිලි ගැන විමර්ශනයක් කරලා ඒ වගකීම් නිලධාරීන්ට දඬුවම් පමුණවන කටයුතු කරන්න ඕන. මේ
නාස්ති වෙන්නේ මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ බත්පතෙන් අය කරන බදු මුදලෙන් ගෙන්නන ලද උපකරණ. කරුණා කළා මේ මොහොතේ සිටම මේ සම්බන්ධව පියවර ගන්න, මේ උපකරණ භාවිතා කරන්න පුළුවන් නම් ඒ උපකරණ භාවිතා කළ හැකි රෝහල් වලට නියමිත ක්‍රමවේදයක් ලබා දෙන්න. ස්මාර්ට් ගොවීන් බිහිකිරීම තම රජයේ අරමුණ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. අනුරාධපුර පැවති වැඩසටහනකට එක්වෙමුයි විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ. සක්වල සුගුරු පන්ති කාමර ලබාදීමේ වැඩසටහනේ 175 වැනි අදියර අනුරාධපුර මිහින්තලේ තිරප්පනේ ඇතුන්ගම ගැමුණු විද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණා. එම විද්‍යාලයට රුපියල් 110,000 වටිනා සුගුරු පන්ති කාමරයක් ලබා දීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කටයුතු කර තිබුණා. 2024 වත් අපි පටන් ගමු සුහුරු රටක් වෙන එක. කොහොමද සුහුරු රට බිහි කරන්නේ? සුහුරු අධ්‍යාපනය, සුහුරු පාසල, සුහුරු ශිෂ්‍යයා, සුහුරු තාරුණ්‍ය, සුහුරු පුරවැසියා, සුහුරු රට එතනින් අතර වෙන්නෙත් නැහැ. සුහුරු ගෝලීය පුරවැස්. මේ රජරට පුරවරේ බහුතරයක් නියැලී සිටින්නේ කෘෂිකර්මාන්. මේ තිරප්පනේ බල ප්‍රදේශයේ මේ ඇතුංගම කොට්ටාසය ගත්තහම මං හිතන්නේ මහා ලොකුවට මහාවාරි නැහැ. බොහෝ දුරට අහස් දියෙන් කෘෂිකර්මාන්තයේ නියැලෙන, හේන් ගොවිතැනේ ගොඩබෝග වගාවේ නියැලෙන ගොවි ප්‍රජාවක්කින් අපේ ප්‍රතිපත්තිය ස්මාර්ට් ඇග්‍රිකල්චර්, ස්මාර්ට් කෘෂිකර්මාන්තය. එතකොට මම කෘෂිකර්මාන්තයේ නියැලෙන ජනතාවට ලබා දෙන බලාපොරොත්තුව තමයි ඔබට දැනට තියෙන ඉඩම තුල ඵලදාව වැඩි කරගන්නට, ගුණාත්මක භාවයෙන් ඉහළ ඵලදාව දේශීය නිෂ්පාදනයට පමණක් නෙවෙයි කෘෂි නිෂ්පාදන අපනයනයටත් සුදුසු. බවභෝග නිෂ්පාදනයේ ඵලදාව වැඩි කර ගැනීමේ නව තාක්ෂණය අපේ අනුග්‍රහයෙන් අපි ලබා දෙනවායි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඒ සමගින් උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. අප යලි හමුවන්නේ මධ්‍යාහ්න 12 ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්.